මේ අධිකරණ තීන්දුවේ පැහැදිලිවම ප්‍රකාශ කරනවා මේකේ විත්තිකරු ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉදිරිපත් කළා තියෙන දිවුරුම් ප්‍රකාශයේ තියෙනවා මේ ඝාතනය කළේ එවකට තිබුණු රජය මගින් ඒ රජයේ මම නිලධාරියෙක් පමණයි ඒ නිසා මම ඒ රජයේ කරපු ක්‍රියාවකට සම්පූර්ණ වගකීම මට පවරීමට නොහැකි කියලා අන්න ඒ තර්කය පිළිඅරගනිමින් තමයි මේ අධිකරණ අධිකරණය මේ තීන්දුව ක්‍රියාත්මක කළේ. එතකොට මේ තමයි පළවෙනි වරට අපේ රටේ යුද්ධයෙන් පස්සේ ඉතිහාසයේ වගකීවුතු පුද්ගලයෙකු ප්‍රථම වරට පිළිගන්වා ශ්‍රී ලංකා රජය මිනිමැරුවයි කියලා. ලසන්ත වික්‍රමතුංගව මැරුවේ යුද භූමියකවත් යුද්ධයකදීවත් නොව දකුණේ කිසිදු යුද්ධ වාතාවරණයක් නොතිබුණු ස්ථානයක බව අපි දැනගෙන හිටියා. ඝාතකයින් කවුද? මෙතෙක් වෙනකන් කවුරුවත් පිළිඅරගෙන තිබුණේ නැහැ මේ ඝාතකයන් කවුද? මේ නඩුවෙන් තමන් නිදහස් වෙන්න මේ මුළු රටම පාවා දීලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ කියන මහලොකු ඊනියා දේශප්‍රේමියා. මානව අයිතිවාසිකම් උසාවියට එවකට හිටපු රාජ්‍ය නායකයා සහ ආරක්ෂක ලේකම්වරයා ඇතුළු කට්ටියව කැඳවීමට අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ ගෝඨාභය රාජපක්ෂගේ මේ ලිඛිත නෛතික මේ ඉදිරිපත් කිරීම තුළ. ඒ මහින්ද රාජපක්ෂයන් එදා කිව්වේ අපේ රජයේ විසින් මේ විදුලි පුටුවට ගෙනියයි කියලා. නෑ, ඔන්න අයියන්ඩිය මල්ලිම ඒ විදුලි පුටුවට ගෙන යෑමට දක්කාගෙන යෑමට පාර කපා ඇත. පාර්ලිමේන්තුවේ අවස්ථා තුනක බහුතරයක් ලබාගෙන නියමිත අගමැතිවරයාට ඒ අවස්ථාව අධිකරණයෙන් සහ පාර්ලිමේන්තුවෙන් බලය තියෙද්දී අර පුටුවේ බලෙන් ඉඳගෙන ඇමතිකම් තියාගත්ත කණ්ඩායමම තමයි අද පොහොට්ටුවෙන් ජනවරමක් ඉල්ලන්නේ. ඇවිල්ලා කතා කරනවා මේ රටේ නීතිගරුක සමාජයක් ඇති කරන්න, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කරන්න මේක විශ්වාස කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මා හිතන්නේ අපි කවුරුත් අද මතක් කරන්න ඕනේ. මොකද අද ගෝඨාභය රාජපක්ෂ මහතා මේ ක්‍රියාව වචනයකින්වත් ප්‍රතික්ෂේප කරේ නැහැ. එතුමා වෙනසක් ඇති කරනවා නම් එතුමාගේ වේදිකාවේ ඉන්නේ එදා මිරිස්කුඩු ගහපු, ඒ වගේම උතන බයිබලය විසි කරපු, පාර්ලිමේන්තුව තුල කතානායකතුමාට පහර දෙන්න කටයුතු කරපු කණ්ඩායමත් එක්ක තමයි එයා නීතිගරුක සමාජයක් හදන්න බලාපොරොත්තු වෙන්නේ.